අදදින් අපි සයිට අයිතට ආවේ විශේෂයෙන්ම අන්ඩුල් චානයක සෞදරයගේ නම රත්සන ලිපිශීක්ෂය පාවිච්චි කල්ලා ජාතික මාධ්‍යවලට කතුවරුන්ට පෞගේ දවසර ලිපියක් යොමු කල්ලා තිබන කියලා සමාජ මාධ්‍යවල පේස්පුක් කොල වැටල තිබුණා. තේ පිළිබඳව අපි පැමිල්ලක් කරා, මොකද මේ අභූත චෝතනාවක්, අපි එහෙම ලිපියක් යවල නෑ, ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. අද ඒ සම්බන්ධයෙන් කටඋතරයක් ලබා ගැනීම සඳහා තමයි අපි නැවත කැඳෙව්වේ. මොකද හේතුව ඇත්තටම අපිට පේනවා දැන් මේ මැතිවරණයට ආසන්න වෙනකොට ජනතාව අතරට ගිහිල්ලා ප්‍රතිපත්ති කියන්න බැරි දේශපාලන බාලයි. ඇත්තටම ගත්තොත් මේ අපි ඉලක්ක කරගෙන අපේ කාලයයි ශ්‍රමයයි ඔක්කොම ජනතාවත් එක්ක දේශපාලනේ කතා කරන්න අපට තියෙන අවස්ථාව අවම කරන්න මේ වගේ විකෘති දේවල් කරනවා. ඒක විසින් අපිට විශාල අපහාසයක් සිද්ධ කරනවා එක පැත්තකින්, අයින් දෙක ජනතාව නොමග ගැවීමට ලක් කරනවා. ඒක එක දෙකක් නෙමෙයි, දිගින් දිගටම සිද්ධ කරනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි ඒ පිළිබඳව දැනට අපේ නීතිය ක්‍රියාත්මක වෙන ආයතන හැටියට තියෙන මේ ආයතන වලට අවිල්ල කියන එක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අපි දකින මේකෙන් අපිට පේන එක දෙයක් පැහැදිලියි, දැන් බොහෝ දෙනෙක් මේ පරාජයේ ඉව දැනිලා තියෙන අයට. ඒ නිසා ඒ අය ඒ වෙනුවෙන් විකෘති කිරීම තමයි වැඩිපුර කරන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නැති දේවල් අරගෙන විකෘති කරනවා, අපේ නම ලෙටර්හෙඩ් පාවිච්චි කළ විකෘති කිරීම කරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල අපට තියෙන ස්ථානය ප්‍රසාදය වළක්වන්න අඩු කරන්න ඒ දේවල් කරමින් තියෙනවා. ඉතින් අපි ඒක නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලිව කිව්වා මේවා අපි දැක්ක ආයතන දැක්ක තැන් විශේෂයෙන් මේ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් අහන්න පුළුවන්. මොකද මේ මාධ්‍යයේ ගියයි කියලා කියන ලිපිය පිළිබඳව කිසිම ජාතික මාධ්‍යක ගියේ නැහැ. විරස නාලිකාවක්වත් වෙන කිසිම මාධ්‍යක මේ ගැන ගියේ නැහැ. ගියේ නැති බව අපි දන්නවා. ඒ දිනේදී ඒ වෙලාවේදී කිසිම ප්‍රවෘත්තියක ගිහිල්ලා නැත්තම් ඒක කොහොමද සමාජයේ මේ තරම් මතයක් හදන්නේ? ඒක සම්බන්ධයෙන් Facebook පිටුවල යනවා ඊට පස්සේ. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක්. ඒක නිසා තමයි අපි අද ඒ කට උත්තරේ දෙන්න ආවේ. දැන් මොකක් කරේ ඔබතුමාට තියෙන තහවුරු වීමක් තියෙනවද? කවුරු මේ වැඩේ කරන්නේ කියලා මොන කන්නයක්ද කරන්නේ? ඇත්තටම මේ තහවුරු වීමක් තියෙනවා නැත්නම් දෙන්නේ නැහැ. නෑ සැකයක්වත් නැද්ද? නෑ සැකයක් හොයාගන්න බෑ. මොකද දේශපාලන වශයෙන් පරාජිත අය කියන තමයි පැහැදිලි වෙන්නේ. දේශපාලන වශයෙන් පරාජිතද මේ අයට මේ පරිගණක අපරාධ පිළිබඳව තාක්ෂණයේ තියෙනවා. ඒ පරිගණක අපරාධ වලින් කරන දේවල් පිළිබඳව හානිය පිළිබඳව වැටහීමක් තියෙන නිසා ඒ අයට තමයි නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. බය වෙලාද මේ? බය වෙලා නේද? බයල තමයි පැහැදිලි වෙන්නේ. මොකද දැන් රජයේ සේවකයෝ සම්බන්ධයෙන් තැපැල් ඡන්දයේ ආසන්නයේ විවිධ මත යවනවා. රජයේ ආයතනවල අපි නොකියපු දේවල් කියන්නේ. දැන් පර්මිට් එක අහෝසි කරනවා කියලා කියනවා නේද? අපි දේශපාලඥයන්ගේ පර්මිට් එක අහෝසි කරනවා කියලා කියන්නේ දේශපාලනය කියන්නේ ස්වේච්ඡා සේවයක්. හැබැයි රාජකාරී කරන නිලධාරින්ගේ මාන්ත්‍රික නිලධාරින්ගේ තනතුරු අරුව ලැබෙන වරප්‍රසාදේ අපිට අහිමි කරන්න බෑ. අපි එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. නේ වෛද්‍යවරයාට එහෙම නැත්නම් හමුදා විනිලධාරීන්ට අධිකරණ සේවයේ ඉන්න අයට ඒ වෘත්තීමේ ත්‍ත්වය අනුව රැකියාවේ රාජකාරී කොටසක් ඒ ලැබෙන දේවල් වාහන පර්මිට් එක. දැන් දේශපාලඥයෝ වාහන පර්මිට් එක ලියාගන්න එහෙම නෙමෙයි. ඒක හිත අපි කියලා තියෙන හරි පැහැදිලිව ඒ වගේම අපි කියලා තියෙනවා දුර කාලයට අපි උත්සාහ කරන වාහනයක් දෙන්න. දුර කාලේ කරුණා මේක බාර දෙන්න යන්න ඕන. මේක ස්වේච්ඡා සේවයක්. ඒක රාජකාරී. මේ පටලවන්න හදන්නේ මොකද්ද? මේ වෙනකොට 90%කට වැඩියම රාජ්‍ය සේවයේ ගෞරවය විශ්වාසය තියෙන්නේ මාලිමාවට. ඉතින් මාලිමාවට ඡන්ද දෙන්න පෙළ ගැහිලා ඉන්න අය ඡන්ද වළක්වන එක තමයි මේ බොරු මතවල අවශ්‍යතාවය. හරි පැහැදිලි. දැන් ඊයේ රනිල් වික්‍රමසිංහතුමා කියනවා මේ සජිත් දෙන ඡන්දේ අනුර දිනවන්න දෙන ඡන්දයක්. මොකද ඒ කියන්නේ රනිල් පරිදිල ඉවරයි. ඒකින් පේන්නේ රනිල් පරාජය බාරගෙන ඉන්නවා. ඒ වගේම තමයි අනුර දිනනවා කියලා රයින් පිළි අරගෙන ඉන්නවා. ඒක තමයි කියන්නේ මේ. වෙන මොකුත් නෙමෙයි. අජිත් ජන ඡන්දේ අනුර දිනවන ඡන්දයක් කියලා රනිල් කියන එකෙන්ම රනිල් පිළි අරගන්න එක රනිල් පරාද වෙන්නේ කියලා කියන එක අනුර දිනනවා. ඔය ඒ කණ්ඩායම් දෙකේ එකතු වෙන්න ඕනේ කියලා අපි දැන් අනුර සහෝදරයා කියනවා මේ ගංගතුරක් ආවම හැමෝම නයි මොකද ඔක්කොම එක කොටයකට නගිනවා කියන කතාව දැන් මේ නැවතවතාව ඒක දැන් ප්‍රමාද වැඩි නේද? කොට දෙකක නැගලා ඉවර වෙලා දහගෙන යනකොට එක කොටේ එල්ලෙන්න කතා කරලා වැඩක් නැහැ දැන්. දැන් රනිල් අපේක්ෂකෙකෙදී ඡන්ද ඉල්ලනෝ, සජිත් ඡන්ද ඉල්ලනෝ. එහෙනම් මම හිතන්නේ ඒගොල්ලෝ කොහොමත් එක දිගට තමයි හොරකම් කරන්නේ.
කොහොමත් එකතු වෙලා තමයි ඉන්නේ. ජනතාවට පේන්නේ දෙකට බෙදලා ජන්දි ඉල්ලන්නේ. හැබැයි දැන් ජනතාව ඒක බොරුව තේරුම් අරන් ඉන්න නිසා මේකළු දෙකට බෙදලා ජන්දි ඉල්ලනවා එකට එකට හොරකම් කරනවා කියලා දන්න නිසා දැන් ඉතින් ප්‍රමාද වැඩි. දැන් මේ හදිසිය හිට අයින්තර එකමයි කියලා ඇති වැඩක් නැහැ. ජනතාව බිරිදි කරයි. ජනතාව ජන්දි දෙන්න දී මේකලත් ඉවරයි. ඒක නිසා දැන් ඉතින් එකතු වෙන එකේ තේරුම් නැහැ. කොහොමත් එකතු වෙලා තමයි ඉන්නේ. දැන් අලුතෙන් එකතු වෙන දේකුත් නැහැ. මාලිමාවට ඡන්දේ නොදෙන අයට ගහනවා කියනවා දේපල කුඩු කරයි කියලා ප්‍රසිද්ධිය කියන්නේ. මේ සමහර අය ඒගොල්ලෝගේ පක්ෂ මූලස්ථානවල පවත්වන මාධ්‍ය සාකච්ඡාවල කියනවා ඒගොල්ලෝ පිළියර නිවරේ මාලිමාව දිනනවා කියලා. දිනුවට පස්සේ ගහනවා කියලා. අපි ඒකෙන් ඉතා පැහැදිලිව අම්රු ඉශානායක සහෝදරයෙක් කියලා තියෙන අපි වගකීමෙන් කියන ලංකා ඉතිහාසයේ තියෙන සාම්කාමී මැතිවරණ මේ පවතින්නේ ඒක ඔබ කාටත් පේනවා ඇති. ඒ වගේම තමයි අපි ජයග්‍රහණය කළාට පස්සේ අබමල් රේණුවකින්වත් නියපොත්තකින්වත් වචනකින්වත් අපට විරුද්ධව ඡන්දය දෙන කෙනෙකුටවත් කාටවත් හානියක් කරදරයක් නැහැ. 21 වෙනිදා වගේම 22 වෙනිදාත් ඉතාම සාම්කාමී දිනයක් බවට පත් වෙනවා. මේ කියන්නේ ඔබතුමලට චෝදනා කරන්නේ ලේ පිපාසෙන් ඉන්නවා කියලා. එහෙම තමයි චෝදනාව කියන්නේ. ඒක මැතිවරණවලදී එහෙම කරපු අයගේ අත්දැකීම් වලින් තමයි මේ කියන්නේ. මොකද මේගොල්ලෝ ඇත්තටම මේ පක්ෂ ජයග්‍රහණය කරලා පෙරදිච්චයට ගහපු ඉතිහාසයක් තියෙනවා. අපි මේ ඉතිහාස ගත්තොත් වැඩියෙන් මේගොල්ලන්ගේ ගුටි කාපි ඉතිහාසයක්. අවංකවම ගත්තොත් මැතිවරණවල ගුටි කාලා කාර්යාල කැඩිලා ඉවෙන් වේදනාව විඳපෝ ඒ වේදනාව හොඳට දන්නවා අපි. ඉතින් මේ වේදනාව අපේ රටේ තව කෙනෙකුට අපි දෙන්න කැමති නෑ ඇත්තටම. මේ මැතිවරණ ඉතිහාසයේම පරාජයේ වේදනාව හොඳට දන්නයිනේ අපි. ඒ පරාජයන් තුල්දී කුටි කාලා විච්ච දෙවලුත් අපි දන්නවා ජීවිත හිමිලක් තියෙන අපේ හුඟක් සමාජික. නමුත් ඒ වේදනාවේ කිසි දෙයක් අපි අපේ රට ජනතාවට දෙන්න ලෑස්ති නැහැ. මොකද ජනතාව ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම අපේ විරුද්ධව ඡන්ද දෙන කෙනත් අපේ ශ්‍රී ලාංකික ජනතාව අපේ පක්ෂ ඡන්ද දෙන කෙනත් විරුද්ධව ඡන්ද දෙන කෙනත් ඔක්කොම ජනතාව. විමල් වීරවංශගේ ප්‍රකාශය සම්බන්ධ ඔබතුමාලා මොකක් හරි දැන් නීතිමය පියවරක් ගත්තද? තවම නැත්ද? ඔව් කියනවා අර දෙවන මනාපේ ගණන් කරන්නවොත් ඒ අතරතුර කලබලයක් ඇති කරනවා කියලා. ඔබතුමා නැවත වතාවක් සමාජ මාධ්‍ය ඉහළම තියාගෙන ඉන්නවා මේ යට ඇඳුමක් සම්බන්ධව. මොකක් හරි කියන්න තියෙනවද ඔබතුමාට? වැරද්දක් නැහැ නේද? මෙතන හතර දෙනාගේ බැලුවක් කිල් තියෙන ඇති ඕන් තරම්. ඔබතුමා කිල්ලේ ජනතාවගේ ඇඳුම් වල තියෙන දේ මං කිව්වේ. ඒක තමයි මේ රටේ බහුතරය ජනතාවගේ ඇත්ත කිව්වේ. කියුවට ප්‍රසිද්ධ කතා නොකරන ඇත්ත ජීවිතයේ නේද? ඇයි අපි ඒක කියන්න බය? මොකද මේක ජනතාව විසින් ඇති කරගත් අත්දැකීම් නෙමෙයිනේ. මේ රටේ පාලකයෝ මේ 76 අවුරුද්දක් මෙරට පාලනය කළා. පුච්චිටියේ වැඩ කරන ළමයට පුච්චිටියේ කෑම කන්න බෑ නේද? මේ ටී ඇවෙනිය වල මේක එක රෙස්ටුරන්ට් වල වැඩ කරන අයට ඒ පඩියෙන් ඒ රෙස්ටුරන්ට් එකේ කන්න බෑ නේද? ගාමන්ට් එකේ මහාන ඇඳුම් මහාන කෙනාට ඒ ඇඳුම පිටරට යවන්න පුළුවන් ඇඳුමක් නැහුවට ඒ පඩියෙන් එයාට ගන්න බෑනේ. මේක ඇත්ත ජීවිතේනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ. මේ ඇත්ත ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මාලිමාවට විතරයි. මේක කාටවත් පුජිතික අපහාසයක් නෙමෙයි. හරිද? ඇත්තම අපහාසයක් නෙමෙයිනේ. අපේ මේ ඇඳුම් යට ඇඳුම හොඳ ඇඳුමක් අඳින්න මිනිස්සු අකමැතිද? ඒක ඒ අකමැති නෑ. හැබැයි මේ මිනිස්සු මේ තත්ත්වේ උරුම කරලා දීලා නෑ මේ ආර්ථික ක්‍රමී. මේ සිස්ටම් එකේ කාටද එහෙම හැකියාව තියෙන්නේ? ඒ මම කියන්නේ ඒක නේද? මම කින්න්‍යාවේදී පොටෑෂ් වෙන්ද පොළ ගැන කියන්නද මන්නේ? කින්න්‍යාවේ මිනිසුන්ට කින්න්‍යාවේ ජනතාවගේ ඇත්ත ජීවිතයේ ඒක නැතුව මම මේ පොටෑෂ් වෙන්ද පොළ ගැන කිව්වයි කියලා හැදියාම ස්වයිවි බඳුන් කරගෙන කියන්නද මම කින්න්‍යාවේ? ඒ කින්න්‍යාවේ ජනතාවටයි මම ඒක කිව්වේ. කින්න්‍යාවේ ජනතාවගේ ප්‍රශ්නේ මුළු රටේම ජනතාවගේ ප්‍රශ්නේ. මම නොකියුවට ප්‍රශ්නේ. වැඩි තියන්නේ අපි ප්‍රසිද්ධිය කියනවා සමහරු කියන්න. ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. ප්‍රසිද්ධිය කියන උන කතාව තමයි යෝක. අපි ආවම මේ ප්‍රශ්නේ විසඳනවා හැබැයි අපි තවදුරටත් ඕගොල්ලෝගේ ඇඳුම් වල හිල් ඉතුරු වෙන්න දෙන්නේ නැහැ. ඉල්ලෙති යට ඇඳුම් අඳින්න පුළුවන් මාලිවාවේ බලේටව නෑ. හැමෝටම හැම දෙයක්ම නේද? මම කියන්නේ ඒක. අපි ලස්සන ජීවිතයක් කියන්නේ ඒක. යට ඇඳුම විතරක් නෙමෙයි හැම දෙයක්. ලස්සන ජීවිතයක්. සතුටෙන් ඉන්න පුළුවන් ජීවිතයක් අද. නේද? ඒක ඕන නේද? දැන් ඕගොල්ලන්ට ඒක ඕනේ නැද්ද? අපි ඩාටත් ඕන. ඒකයි කියන්නේ. හරි. 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 Thank you.